suasana sang dewi. Kindurang samanga wana e tundina premaya kala suasana sang dewi. Kindurang samanga wana e tundina premaya kala dasabala. නායක ස්වාමීන් වහන්සේ වරප් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි සුරේ දෙවි සිංහයන් මහාචාර්ය කෝල්තබාණු දිසානායක ප්‍රමුඛ පැමිණි සියලු කලාකරුවනි සෞද්ධ හිතවතුනි අද අපි ඉතාම සුන්දර කටයුත්තකට මුල පුරන මොහොත සුනිල් ගී රස විනිස රස විඳින හැන්දෑව අපේ ගෝණදෙනිය විමල ජෝති හාමුදුරුව මේ කැලෑ මණ්ඩියට වෙලා නිස්සබ්ද වෙන්නේ නැතුව තමන්ගේ දැනුම පාවිච්චි කරමින් මේ රටේ කලාකරුවන් ගැන කලා නිර්මාණ ගැන සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියටයි අගනුවරට ආසන්නයේ සිටින අප හඳුනාගෙන තිබෙන්නේ. එනිසා උන්වහන්සේ විසින් රචිත පොත් අතරට එකතු වුණු සුනිල් ගිහි රස විනිස සුනිල් එදිරිසිංහගේ ගායනා 50ක් ඇතුළත් කරමින් එහි රස විනිශ්චය කරමින් ඉදිරිපත් කරන කෘතිය දොරට වැඩීමේ මොහොතයි අප දැන් මේ සූදානම් වෙලා තිබෙන්නේ. එවැගේම ඊට අමතරව මේ ප්‍රදේශයෙන් එළියට එන සුහුඹුල් ගායන ශිල්පීන් කිහිප දෙනෙකුගේ සංයුක්ත තැටිත් එළි දැක්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉතින් මේ මොහොතේ මේ ස්ථානයට වැඩම කළ අපේ අති ගෞරවනීය නාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ සියලු මහා සංඝරුවන අපි ඉතා ගෞරව ප්‍රස්සරව නමස්කාර පූර්වකව පිළිගන්නට කැමැති. ඒ වගේම උන්වහන්සේගේ අපි විමල ජෝති ස්වාමින් වහන්සේගේ ආරාධනෙන් මේ ස්ථානයට පැමිණි සියලු සම්භාවනීය ආරාධිතයනුත් අපි පිළිගන්නේ ඉමහත් භක්ති ආදරයෙන් යුතුව. අපි මුලින්ම ආගමානුකූලව අපි පංචශීලයේ සමාදන් විය යුතු වෙනවා. එනිසා මං ඉතාම ගෞරවපුරස්සරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා බෙලියත්ත පුවත්දණ්ඩාව පංචතූපාරාම පුරාණ විහාරයේ විහාරාධිපති සමස්ත ලංකා සාම විනිසුරු දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක දුරන්දර විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත උපාධ්‍ය ගරු යටිගල මංගල නායක ස්වාමීන් වහන්සේට මේ අපි සියලු දෙනාම පංචශීලයේ පිහිටවන හැටියට අවසරයි නායක හාමුදුරුවනි. තෙරුවන් සරණයි සියලු දෙනාට. අතිපූජ්‍ය යටිගල මංගල නායකපාණන් වහන්සේට අපේ ගෞරවය නමස්කාරය ප්‍රණාමය මේ මොහොතේ පිරිනමා සිටිනවා. අප දන්නවා අපි සියලු දෙනාම උන්වහන්සේ කොතරම් සන්තුෂ්ටියට පත් වෙලා ඉන්න අවස්ථාවක්ද කියලා. උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් හැටියට පැවිදි දිවියට සම්ප්‍රාප්ත වෙලා මේ පළාතේ ආගමික සාසනික සමාජ අධ්‍යාපනික සේවාවන් රසක නියැලී සිටින අපේ විමල ජෝති හාමුදුරණන් වහන්සේ උන්වහන්සේගේ ශක්ති ප්‍රණාමයෙන් මේ සාහිත්‍ය කලාවට කරන අපරිමිත මෙහෙවර පිළිබඳව ගෝල නමක් හැටියට නායක හාමුදුරුවන්ට අසීමිත සතුටක් තියෙන බව අපි දන්නවා. ඒ නිසාම තමයි උන්වහන්සේ දුරබැහැර නොබලා
තංගල්ල පුවත්දණ්ඩාව ප්‍රදේශයේ ඉඳලා මේ ස්ථානයට වැඩම කළේ. අපි එවැනිම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට මෙවැනි ශිෂ්‍ය නමක් පැවිදි භූමියටත් මේ ප්‍රදේශයටත් දායාද කිරීම පිළිබඳව අපි සියලු දෙනාගේම ගෞරවය ප්‍රණාමය මේ මොහොතේ පිරිනමනු ලබන. අපි දැන් කැමති මේ උත්සවයේ මූලික කටයුතු ආරම්භ කරන්නට. අප දන්නවා ගෝනදෙණියේ විමලජෝති හිමියන් මොනතරම් දුෂ්කර ගමනක්ද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. උන්වහන්සේ ඇවිල්ලා මේ ප්‍රදේශයේ පාසලට පත්වීමක් ලැබලා, මේ ප්‍රදේශයේත් නෙමෙයි මීට ටිකක් දුර බැහැර, ඊට පස්සේ මේ පන්සල කලෙලි කරගෙන මේ ගමේ සියලු දෙනාත් එකට එකතු කරගෙන ඉතාම සුන්දර ස්ථානයක් බවට පත් කරගනිමින් උන්වහන්සේ ආපු ගමනේ සහන් එළියක් දකින්ට අපිටත් වාසනාව ලැබිලා තියෙනවා. අපිත් කොළඹේ ඉඳලා දුර බැහැර ගෙවාගෙන දුෂ්කර ගමන් මාර්ගය පහු කළා. ගිරිදුර්ග, වනදුර්ග, ජලදුර්ග පහු කරගෙන ආපුවාම මේ ස්ථානයට ආපුවාම අපට ඉතාම නිවි සැනහී යන ලෝතුරු හැඟීමක් ඇති වුණා. මොනතරම් සුන්දර ස්ථානයක්ද මේ සියල්ල විමලජෝති හිමියන්ගේ සහ මේ හතර පේරුවේ දායක පිරිසේ අනන්ත අප්‍රමාණ කැපවීමේ ප්‍රතිඵල හැටියටයි අපි දකින්නේ. ඒ නිසා අපේ සිත් පහන් කරවන්නට උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ සියලු කටයුතු වලින් මෙන්ම පතපොතින්, ධර්ම ග්‍රන්ථ වලින්, කලා සාහිත්‍ය නිර්මාණ වලින් කරන අනූපමේය මෙහෙවර ඇගැයීමක් තමයි අද දවසේ සිදු කරනු ලබන්නේ. උන්වහන්සේ විසින් රචිත සුනිල් ගී රස විනිස රස විඳින හැන්දෑව හැටියටයි අද දවස නම් කරලා තිබෙන්නේ. මේ පැමිණි අතිපූජනීය මහා සංඝරත්නය සහ සියලු ප්‍රභූන් සාමාන්‍යයෙන් තියෙන්නේ පිළිගැනීමේ කතාව. මේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ පිළිගැනීමේ විරිදුව. මොකද මේ දරුවන්ගේ දක්ෂතා එළි දක්වන මොහොතක්. ඒ පිළිගැනීමේ විරුදුව ඉදිරිපත් කරන්නට මම ආරාධනා කරනවා 7 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච් සහන් ප්‍රදීප පුතණුවන්ට. මේ වේදිකාව ඔබට මේ සියලු දෙනාම විරුදුවක් ගායනා කරමින් පිළිගැනීම සඳහා. වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන්ද, සියලුම ආරාධිත අමුත්තන්ගෙන්ද, පැමිණි සිටින දෙමාපියන්ගෙන්ද, සියලුම ළමුන්ගෙන්ද අවසරයි මා මෙතනට පැමිණියේ පිළිමැනීමේ විරුඳුවක් ගායනා කිරීමට. Thank you.
සචින්ත මදුසංක මං සචින්ත මදුසංකට ආරාධනා කරනවා මුලින්ම ගායනාවක් ඉදිරිපත් කරන්නට දසබලධාරී සංයුක්ත තැටියට අඩංගු ගීයක් මේ ගීය ගෞතම ශ්‍රී පාදවන්දිම් කියන ගීය අපි බෞද්ධ ගීතයකින්ම මේ කටයුත්ත ආරම්භ කරමු සචින්ත මදුසංක ඔබට ආරාධනා කරනවා මේ ස්ථානයට එම ගීය ගායනා කරන්නට
සචින්තට ස්තුතියි. මීළඟ ගීය ගායනා කරන්නට ආරාධනා ලබන්නේ මීට ඉහත ඔබට පිළිගැනීමේ විරුදු වලින් සංග්‍රහ කරපු සහන් ප්‍රදීප් ළමා ගායන ශිල්පියට. අද ඔහු ගායනා කරන්නේ මේ අපේ අද දවසේදී විශේෂ ආරාධිතයා හැටියට මෙහි සැපත් වුණු ගායන ශිල්පියාගේ ගීයක්. හැබැයි පුතෝ හොඳට කියන්න වෙයි. අපිට අර ස්ටාර් තරඟවල වගේ මුල් ගායකයාට වඩා හොඳින් ගායනා කළා කියලා කියන්න බැරි වෙයි ගායන ශිල්පියා මෙතන ඉන්න හින්දා. අපි අහලා බලමු. දක්ෂ දරුවන් දුකසේ නෙලාගත් අස්වැන්න අගසස් බතක් කොට පිදෙන මොහොත මේ. මගේ අවස්ථාව අවස්ථා දෙකකට කඩන්නට කැමති. පළමුවෙන්ම මේ දෙදෙනා ගී ගැයූ දස බලධාරී සංයුක්ත තැටිය පුදන මොහොත. අපේ විමල ජෝති ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම සහ අනුදැනුම ආශිර්වාදයේ මත ඒ දරුව තමන්ගේ දක්ෂතන් එළි දැක්වුවා. ඒ දක්ෂකම් එළි දක්වන්නට විමල ජෝති හාමුදුරන්ට පහන් තැඹක් වුණේ අපේ නායක හාමුදුරුවෝ.
සමන්හිතන් මේ අගසස් බත නැත්තම් මේ දුකසේ නෙලාගත් අස්වැන්නේ අගසස් බත දනක් කොට පුදන්නට අවසරයි අපේ නායක හාමුදුරන්ට. මගේ සඳහා ආරාධනා කරනා මේ ගායන ශිල්පීන් දෙපළට පළමු සංයුක්ත තැටිය අපේ නායක හාමුදුරන් වහන්සේට පූජා කරන්නට කියලා බෙලියත්ත පුවත්දණ්ඩාව පංචතූපාරාම පුරාණ විහාරයේ විහාරාධිපති සමස්ත ලංකා සාම මිනිසුරු දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක දුරන්දර විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත උපාධ්‍ය ගරු යටිගල මංගලනායම්පාන් වහන්සේට මේ සංයුක්ත තැටිය පූජා කරන මොහොත. පළමු කොටස පන්සලට, ඊට පස්සේ ආදරයෙන් හදාවාගත්ත දෙමව්පියන්ට. දෙමව්පියන්ට පුදන්න නම් පුතේ වේදිකාවට එන්න වෙයි. මොකද අපි කැමතියි දරුවන්ගේ අම්මගේ තාත්තගේ මූණුත් අපි හැමෝටම පේන්න බලාගන්න. මම ආරාධනා කරනවා මුලින්ම සහන් ප්‍රදීප් දරුවගේ දෙමව්පියන්ට, එච් ජයසේන මහතාට සහ ඩීඑම් චාන්දනී මහත්මියට ආරාධනා කරනවා ඒ දරුවාගේ දක්ෂකම් සියසින් දැකලා ඒ දක්ෂකම් කැටි කළ, උපමට්ටම් කළ, පිරිපහදු කළ ඒ සංයුක්ත තැටිය පිළිගන්න. මීළඟට මා කැමති, බොහොම ස්තුතියි. මීළඟට මා කැමති සචින්ත පුතාගේ අම්මට තාත්තට එන්න කියන්න AW ශාන්ත සුමන වීර මහතාට සහ UPG කුසුමාවති මාපිය දෙපළ මේ ස්ථානයට පැමිණේ ඒ සංයුක්තතිය පිළිගැනීම සඳහා. මීළඟට මේ අධ්‍යාපනයේ බාරව සිටින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ට තම ගෞරවයෙන් ආරාධනා කරන මේ ස්ථානයට පැමිණෙන්නේ මේ අනාගතයේ බාර ගැනීමට සිටින අපේ ගායන ශිල්පීන්ගේ ගායන විලාසයන් ඇතුළත් සංයුක්ත තැටිය පිළිගන්නට W.A. රත්නසිරි මහතා මේ ස්ථානයට පැමිණෙනවා. සෙල්ලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඊට පස්සේ ගුරු දෙගුරු තව තියෙනවා පිළිගන්නන්නට. ඒකට මම තව සුළු මොහොතකින් ඔබට අවස්ථාව ලබා දෙනවා. බොහොම ස්තුතියි දරුවන්ට.
මං ආරාධනා කරනා මුලින් ගීත ගායනා කළ ළමා ගායන ශිල්පීන් දෙපළටත් විශේෂ සංයුක්ත තටි ප්‍රදානයක් සඳහා නිවේදිකාවට එන්න. ඔබේ සංයුක්ත තැටි දෙකත් උරේෂාගේ සංගීත සංයුක්ත තැටියත් පිරිනැමීමට විශේෂ වූ දෙපළක් මේ ස්ථානයේ ඉන්න නිසා. මාරාධනා කරනවා මුලින්ම අද දවසේදී අපේ හාමුදුරුව හුඟක් වේලා බොහෝ දේවල් කිව්වා. මට ඊට ප්‍රථම අවසරයි ඒ උරේෂා ගායනා කළ ගී සංකල්පනාවල පද රචකයා අපේ විමල ජෝති හාමුදුරුව බව සඳහන් කරන්න බැරි වුණාට හාමුදුරුව කිව්වා වගේ විශේෂන පද විශාල ප්‍රමාණයක් කියමින් අද දවසේදී නිස්සරණාධ්‍යාසයෙන් යුතුව සියලු දේවල් කැප කරමින් පැමිණි විශාරද සුනිල් එදිරිසිංහයන්ට ආරාධනා කරන මේ ස්ථානයට මේ දරුවන්ගේ අස්වැන්න පෙදා හදා ගන්නට මේ වේදිකාවට පැමිණෙන්න. ඒ සමගම මහාචාර්ය කෝලිත බානු දිසානායකයන්ටත් ආරාධනා කරනවා. ඔබ දෙපළ මදක් රැඳී සිටිය යුතු නිසා වේදිකාවේ දෙදෙනාම එකට එනවා නම් හොඳයි. දැන්ගේ ආරාධිත දෙපළට සංයුක්ත තැටි පිරිනමන අවස්ථාව උරේෂාගේ, සහන්ගේ සහ සචින්ත. දස බලධාරී සංයුක්ත තැටිය සහ පුලාන්දේවි සංයුක්ත තැටි. ඔය දැම් තියන්නේ මේ උත්සවේ සියල්ල රසයි. අවසානයේ රසා ලිප්තම කොටස කියන්නේ සුනිල් එදිරිසිංහයන් වේදිකාවට අවතීර්ණ වීම සහ ගායනා ඉදිරිපත් කිරීමේ කොටස. මං ආරාධනා කරනවා අපේ වාද්‍ය වෘන්දයට මේ ස්ථානයට පැමිණෙන්න අසුන් ගන්න. දැන් සුනිලුන් සමග ගීත කිහිපයක් අපි රස විඳිමු. දන්නවා මේ පළාතේ රැය බෝ වුණාම යන්න තියෙන අපහසුකම්, කොයි වෙලාවේ අඩිය ඇයිද කියලා දන්නේ නැහැ. එහෙම ප්‍රශ්න තියෙද්දි තමයි ඔබ ඇවිල්ලා ඉන්නේ මේ රසය අත්විඳින්න. වාද්‍ය වෘන්දය සූදානම් නම් මේ ස්ථානයට පැමිණෙන්න. ඒ වාද්‍ය වෘන්දයේ පැමිණෙන තුරු කටයුත්තක් තියෙනවා. ඔවුන් පැමිණ අසුන් ගනීවි. විශාරද සුනිල් එදිරිසිංහයන්ට ආරාධනා කරනවා තවත් පොඩි කාරණාවක්, පොඩි නෙමෙයි ලොකුම කාරණාවක්. දවසේදී සුනිලගේ රස විනිස කෘතිය සුනිලුන්ට බාර දීම. අපේ කතුවර ගෝණදෙණිය විමල ජෝති ස්වාමීන් වහන්සේ විසින් සුනිල් එදිරිසිංහයන්ට සුනිලගේ රස විනිස ගී පොත පිළිගැන්වීම දැන් කතුවරයා විසින් සුනිල් එදිරිසිංහේනි ඔබට ආරාධනා කරන මේ වේදිකාවට. අපේ වාද්‍ය වෘන්දය තාම පේන තෙක් මානික නෑ. පැමිණෙනවා සුනිලුන් එන්න මේ වේදිකාවට. අපිට ඇහුණා මීට සුළු වේලාවකට ප්‍රථම කෝලිතත් කිව්වා, ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් කිව්වා මේ පොත ඔපමට්ටම් කළේ පුෂ්කර වන්නේ ආරච්චි කියලා. මා කැමති අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග පුෂ්කරත් මේ කටයුත්තට සම්බන්ධ වෙනවා නම් මේ දුෂ්කර කාර්යයේදී පුෂ්කර ඉටු කළ කාර්යභාරය අතිශීලී වැදගත්. පුෂ්කර ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග මේ ස්ථානයට පැමිණෙන්න. මේ පොතේ පිදුම ලස්සන කවියක්. මම මේ කෝලිතව නවත්ත ගත්තේ ඒ කවිය ගායනා කරවන්න. අපේ විමල ජෝති හාමුදුරුවෝයි පුෂ්කරයි දෙන්නම් පැමිණෙනවා. ඒ පොත පිරිනමන අතර පිදුම ගායනා කරයි කෝලිත බාන. උන්වහන්සේ පුදුම කවියකින් සඳහන් කළ තියෙනවා.
ඉතින් මට මේ හදිස්සියෙන් බණ්ඩාර අයිය කිව්වා. ඉතින් මම මේ කවිතාලයක් නතු මට ඔලුවට ආපු පුංචි තනුවක් එකපාරට සුල්ලේ මම ඒ තනුවට කියන්නම්. ජයමංගලත් පොඩ සම්බන්ධයි මේකට. ඇති කියලා මට හිතෙනවා. විසල් ගගන තලල සුපතල කිත් යසස සුපුල් රුකක්ංසේ ගීමල් රැඳි සිරස නිමල් සඳසේම සුව කළ ජන මනස සුනිල් ඔබටමය මේ ගී රස විවිස. ස්තුතිවන්තේනවා විමල ජෝති ස්වාමීන් වහන්සේට සහ පුෂ්කර වන්නේ ආරච්චිට. බුදුරජු පෙර කල ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා වසනා සඳෙහි කිඳුරඟ සමගා වනයේ තුතිනා ප්‍රේමය පාලා වසනා සඳෙහි කිඳුරඟ සමගා වනයේ තුතිනා ප්‍රේමය පාලා. දස බලධාරී බුදුරජු පෙර කල ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා ප්‍රේමය පාලා දස බලධාරී